Bangladesh kandayama digu parajayan walakata passe Sri Lanka kandayama parajayata pat karala palawini ek dina tarange jayaganna samath una. Me jayagrahane Sri Lankawata katuka weddi Bangladeshayata nam loku satutak genawa. Mokada Bangladesh kandayamat pasugi kale jaathyantara tarangawala loku pasubæmaka thamai hitiye. Nayaka Tamim tarangin passe kiwwe pasubæmen goda enna mehema gahala madi tawadura yanna tiyenawa kiyala. Api dannawa meka eka jayagrahanayak vitarai. Thama iwara naha. Taranga tunak tiyenawa. Api tarangawale dinanna ona. Enisa satutu enna nam tarangawale dinala inna ona. Ohoma gahala madi. 2015 ඉඳන් 19 වෙනකම් බංග්ලාදේශ කණ්ඩායම හිටපු තැනත් එක්ක බලද්දී ලෝක කුසලානෙන් පස්සේ ඒ තරඟකාරී බව අඩු වෙලා ගිහින් කියන දේ ගැන බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් කියපු කතාත් එක්ක තමයි තමින් මේ විදිහට එක තරඟයක ජයග්‍රහණයක් ප්‍රමාණවත් නැහැ තරඟාවලි ජයක් ඕන කියන දේ ජයග්‍රහණයෙන් පස්සේ කියන්නේ බංග්ලාදේශ ජයග්‍රහණයේ ලොකුම සාධකයක් වුණේ හසන් මිර්සා ඔහු තමයි ශ්‍රී ලංකා මුල් පෙළ විනාශ කළේ ලකුණු 30කට මුල් පෙළ කඩලු 4ක් දමා ගන්න මිර්සා සමත් වෙනවා ඔහු තරඟින් පස්සේ කියලා තිබුණේ හරිතැන්ට පන්දු යවපේක තමන්ගේ සාර්ථකත්වයට හේතු වුණා කියලා මම හැම වෙලාවෙම උත්සාහ කළේ ලකුණු ලබා දෙන එක අඩු කරන්න ඒ වගේම හැම පන්දුවම හරිතැන්ට දාන එක ගැනත් මම හිතුවා ඒකින් ප්‍රතිකරුවාට පීඩනයක් එල්ල වේවි කියලා ප්‍රතිකරුවන් එහෙම වුණාම වැරදි කරනවා එයාලා වැරදි පහරවල් ගහලා තමයි අවුට් වෙන්නේ එතකොට පන්දු යවන්නන්ට සාර්ථක වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා මෙහිදී මුල් කඩුලු 4 දවාගෙන හොඳින් පන්දු යවමින් හිටියත් වනිදුගේ පැමිණීමත් එක්ක මෙහිදීට පහර එල්ල කරලා තමයි ඉනිම පටන් ගන්නෙ එතන ඉඳන් බංග්ලාදේශ පන්දු යවන්නන් මායින් නොකර පහර දුන්නු තමන් එක්ක එකම කාලයේ යෝන් ලෝක කුසලානෙට සටන් කළ මේ ප්‍රතිකරුවාගේ ඉනිම ගැනත් මෙහිදී කතා කරලා තිබුණා හසරංග ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඔහුගේ පහරවල් ඉතාමත් හොඳ ඒවා. ඒවා හොඳ ප්‍රතිකරුවෙකුගේ පහරවල්. අපි හැමෝම දැනගෙන හිටියා ඔහුගේ කඩුල ලබා ගන්න පුළුවන් වුණොත් අපිට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියෙනවා කියලා. හසරංග සහ උදාන වෙනකම්ම ඔවුන්ට ප්‍රතිකරුවන් හිටියා. ඒ කඩුලු දෙකම දවා ගැනීමත් එක්ක තමයි අපිට ජයග්‍රහණයට යන්න පුළුවන් වුණේ. පස්සේ ඔවුන්ගේ ප්‍රතිකරුවන් හිටියේ නැහැ. ඉතින් අපි සැලසුම් කළේ ඔවුන් දෙදෙනා දවා ගන්න. අපි දැනගෙන හිටියා ඔවුන්ව ඉක්මනින් දවා ගත්තොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්. cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.